ලංකාව පුද්ගලයන් අතුරුදහන් කරවීම පිළිබඳ සුවිශේෂ වූ තවත් එක් රටක විවිධ වකවානුවලදී දේශපාලනික ආර්ථික හා සමාජීය කාරණා මුල් කරගනිමින් වියත් වූ ජනතා විරෝධතාවයන් මඩපැවැත්වීම සඳහා එවකට බලයේ සිටි ආණ්ඩු විවිධ ක්‍රමවේද භාවිතා කරමින් පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම සිදු කළා। කැලේ නායකයන්වත් ඉතාම බිස්නස් මරා දැම්මා। ඒ මතකයි සිංගල ප්‍රදේශ වල කැරල්ල මේ වේද අද තානම් කරලා තිබුණු ජනතා අන්තරුනේ කියලායි සඳහන් වෙන්නේ ඉතිහාසය। රජයන් කියන්නේ සන්නත කැල්ලි නිසා අපි මර්ධනය කරන්න මේ විදිහට හදිතු කරා। ශ්‍රීලංකාවේ අතුරුදහන් කරවීම සම්බන්ධව මුළු ලෝකයේම අවධානය යොමු වීම ආරම්භ වූයේ 1971 වර්ෂයේදී රටේ පැවති අර්බුදකාරී වාතාවරණ හේතුවෙන්। විනාශ වෙනකොට තරුණෝ සටන් කරන්න පටන් ගත්තා। රෙක්ෂන් ඇති වෙනකොට තරුණෝ සටන් කරන්න පටන් ගත්තා। ආර්ථික අහිමි නිසා ජනතාව සටන් කරන්න පටන් ගත්තා। ඒ වගේම ජාතික අයිති නැදෙන නිසා තමගේ භාෂාව ආගම තමගේ අනන්‍යතාව රැකගන්න ඉඩක් ලැබෙන නිසා ජනතාව සටන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ බහුතර ජනතාවට හිමි වූයේ තම ඉල්ලීම් ලබා ගැනීම වෙනුවට තම ජීවිතයෙන් වන්දි ගෙවීමටයි। වර්ෂ 1971 පැවති එම භීෂණ සමයට එරෙහිව ගොඩනැගුණු ජනතා බලවේගයේ පිහිටෙන් බලයට පැමිණි නව රජය ඉතා කෙටි කාලයක් තුලගෙන එන ලද ඒකාධිපති ව්‍යවස්ථාව මගින් මර්ධනකාරී පාලනයක් පවත්වාගෙන ගිය අතර එම රජයේ භීෂණකාරී යුගයක් ලෙස 1987 1989 කාලයේ ඇඳින් විය හැක। ප්‍රධාන තේමා හතරක් ගැන තමයි එදා කතා කරන්නේ। අතුරුදහන් කළ අය සොයා දෙනු, දේශපාලන සිරකරුවන්ගේ ජීවිත සුරකින්, ඝාතන කල්ලි අපෝෂි කරනු, දේශපාලන ඝාතන වහා නවත්වනු, අනාථ වූවන්ට සහන සලසමු කියලා අපි මේ රැස්වීම තියලා बरपतल अतर नीलनोन संख्या लेखन अंट अणु इम प्रमाण हटदास आसन्न बवट वार्ता දකුණු නර්මූ මෙව අතුරුදහන් කරවීම පසුව අන් ප්‍රදේශයන් වෙතද ව්‍යාප්ත විය। මම කයි කියනවා මේ ආණ්ඩුව මානව අයිතීන් නැති කරන්න යනවා නම් ජිනීවා වලට නෙවෙයි ලෝකේ ඕනෑම තැනකට එහෙම නැත්නම් නරකාරියට හරි බොස් මම එයට විරුද්ධව ක්‍රියා කරනවා। 1990 ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා හැන්සාඩ් වාර්තාව මෙවට කියනවා। चोदना महिंद राजपक्ष मंत्री आधार मैं तो
लंकावे प्रथम जात्यांतर संविधान लंकावे आराधना करे प्रसिद्ध है निर्भीत एडितर महिंद राजपक्ष लंकावट इन अवसर देने विशाल सकल पार्लमेंट एक समस्या आसू ना मे डिसेंबर माह से हाथ रखे කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් 11 දෙනෙකු එම භීෂණ සමය තුල අතුරුදහන් වූ අතර ඒ අතරින් පළමු වෙන්නා වන්නේ රෝරල් ග්‍රීන්ස් නම් ආයතනයේ සේවය කළ එම් රංජිත්ගේ. ඔහු 1987 ඔක්තෝබර් 27 වන දින ආයතනයේ කම්කරු ආරවුලක් සම්බන්ධව පැවති විනය පරීක්ෂණයට සහභාගී වී ඔහුගේ නීති උපදේශක එච්.එම්. ලයනල් සමග ආයතනයේ සිට තම නේවාසිකාගාරය වෙත යන අතරතුරදී පැහැරගෙන ගොස් සීදුව රද්දළුව මන්සන්දිය දමා තිබියදී සොයා ගන්නා ලදී. එම පිලිස්සී ගිය සිරුරු කොටස් රංජිත්ගේ සහ ලයනල්ගේම බවට හඳුනා ගනුනේ පිලිස්සී නොතිබූ රංජිත්ගේ සපත්තුව මගින් වූ අතර එම සපත්තුව ඔහුගේම බවට එම විනය පරීක්ෂණය සඳහා පැමිණ සිටි නැසී ගිය අමාත්‍ය ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ විසින් හඳුනා ගන්නා ලදී. विविध बाधा सिदुकरन लादी पासु मेम समरुमे उत्सव संदहा दिवैने विविध प्रदेश वलें अतुरुदान नुवांगे पाउलोल न्यातीन दास गननीन सहभागी वदर वर्ष 2000 फेब्रुवारी 4 වන දින මෙම ස්ථානයේ අතුරුදහන් වූවන්ගේ සිහිවටනය නමින් ස්මාරකයක් ඉදිකරන ලදී. ලැයිස්තුවට පලිගත්තු අපේ අයිතිවාසිකම් මොනවත් නැති කරගෙන දෙමව්පියන්ගේ දැනුවත් තරංගින් මානවදන්නේ එකයි ඒක තැහැර දැක්කේ නැ දෙමව්පියන්ට පැමිණිලක් දාගන්න බැරි නේ. අයියයි මන්දී නිදාගෙන හිටියා. නාමල් කියන්නේ වස මගේ පුතා අවුරුදු 24යි. ඒ දාරන් ගියා. ඊට පස්සේ තව දෙනකන් ඇහැර දැක්කේ නැහැ. පවුලේ සියලුම බර ගෙනියන්න හිටපු එකම දැනුගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මගේ මල්ලි. එයා නැති වීම නිසා මගේ දරුවන්ට සිදු අසාධාරණකම් එමටයි. ඒ හරහා මම රජයෙන් ඉල්ලනවා මේ පවුල්වල අතුරුදහන් වූවන් සිටින සෑම පවුලකටම සහනාධාර සපයමින් ඔවුන්ගේ පවුල් දිරිමත් කරන්න හැම රජයක්ම එන අම රජයක්ම ක්‍රියාමාර්ග ගන්නවා නම් ඉතාමත් උතුම් කොට සලකනවා මම මේ වගේ දේවල් සිදු නොවෙන්න වග බලා ගන්න අපිත් කැමති මේ වගේ දේවල් කිසි කෙනෙකුට සිද්ධ නොවෙන මට අපි මොන ක්‍රියාවක් ගත්තත් කෙරෙන්නේ නැහනේ නේද රජයක් වුණත් ඒක මුකුත්ම කෙරෙන්නේ නැහනේ එන්න එන්න මේ වීසන වැඩි වෙන මිසක් අඩුවක් වෙන තාම නැහනේ පහුගිය කාලේ වගේ නැතුව තව ඉස්සරහට ඉන්න තරුණයන්ට මේ වගේ දෙයක් වුණ වෙන්න පියවරක් දැඩි පියවරක් ගන්න කියලා තමයි කියන්නේ. උතුරු නැගෙනහිර කොහෙ වුණත් මේ වගේ දේවල් නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. එදා අතුරුදහන් වූවන් පිළිබඳව කතා කරන්නට පවා බියවිච්ච विशेषण युगे अभी
විශාලම සාර්ථකත්වය එදා තිබි චාන්දුව මේ රටේ දේශපාලනය කරපු පිරිස විතරක් නෙවෙයි මුඛ්‍ය සමිති කරපු දේශපාලන මුඛ්‍ය සමිති නායකී පමණක් නොවේ පාසල් ගිය සිසු දරුවන් විශාල සංඛ්‍යාවක් උදාහරණයක් ගත්තොත් කංගල් මහවිද්‍යාලයේ ඉන්න වසන්ත ප්‍රසන්ත වැනි දරුවන් අතුරුදහන් කරන්නට තරම් සෑහීමක් පැවති රජය පෙරලා නව රජයක් නැවතත් බලයට පත් කරන ලදී. පත්තූ රජය අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා කමිෂන් සභාවපත් කරනු ලැබූ අතර එම කමිෂන් සභාව වෙත 30,000කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවට වාර්තා විය. ඔක්තෝබර් මාසේ 10 වෙනිදා රාත්‍රියේ ආව ඇවිල්ලා කට උත්තරයක් ගන්න කියලා ගෙදරින් අරන් ගියා. දැන් අවුරුදු 21ක් වෙනවා. තාමත් මගේ පුතාට මොනවද උනේ කියලා මම දන්නේ නැහැ. මගේ පුතා රුපියල් 25000 වටින්නේ. මට රුපියල් 25000 දුන්නා 94න් පස්සේ මට මරණ සහතිකයක් දුන්නා මගේ පුතා මැරිලායි කියලා. නමුත් මගේ පුතාට වෙච්ච දේ තාමත් මන් දන්නේ නැහැ. ඒක දන්නේ මේ අම්මා විතරයි. අම්මා කෙනෙක් අවුරුදු 23ක් වෙනකම් පුතෙක් හදන්න තාත්තා කෙනෙකුත් නැතුව මං සෑහෙන දුකක් ඉඳලයි මගේ පුතා ලොකු කරලා. එම කාලවකවානුවෙන් පසුවත් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් තුළ තැනින් තැන අතුරුදහන් කරවීම සිදුවන බවට මාධ්‍යන්හි පළ වූ අතර 2002 වසරේ සිට එහි යම් වර්ධනයක් පෙනෙන්නට විය. බෙදුවාලේ කියනවා තස්තෝරේ කියනවා හයි මේ අසාධාරණයි අගේ ප්‍රශ්නේ වරන්නේ අර දෙරෙන්නේ පිටරුණි එදා සිදුවෙච්ච එක කැරලියද ඉපලයද ඇත්ත අර සිදුවෙන එක තස්තෝරාණියද දෙප්ති වාලේ කියන තර්කය මම යන්නේ නැහැ ඒක නයි ප්‍රශ්නේ නැහැ නීති විරෝධීව ඉන්පසු වසරවලදී අතුරුදහන් කරවීම හා නීති විරෝධී ඝාතනයන් පිළිබඳ වාර්තා වූවත් ලෝකයේ වැඩිම අතුරුදහන් කරවීම සිදුවන රට බවට 2007 වසරේදී ශ්‍රී ලංකාව පත් විය. පොලිස් උඩුකු පොඩු වඳ වැඩිය නම් පොලිස් එඳුම ඇඳගෙන ආපු නිසා මම හිතුව පොලිසියෙන් කියලා. පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරාම ඒක බාරගත්තේ නැහැ. ඒගොල්ලෝ ඉස්සරහා මම අඬලා තමයි පැමිණිල්ල දැම්මේ. දැන් මේ වෙනකොට මගේ ස්වාමි පුරුෂයා ගැන කිසිම තොරතුරක් නැහැ. එයා අබ්බගාතයෙක් වෙලා හිටියත් කමක් නැහැ. මට එයා පණිපිටින් ගෙනල්ල දෙන්න කියලා ආණ්ඩුවෙන් හා එයාව තියාගෙන ඉන්න අයගෙන් තමයි ඉල්ලන්නේ. මගේ පුතා වත්තලදී අතුරු දහන් වුණා. එයා අබිරාමි හෝටලේ විවෘත කරලා දවස් 14 වෙනකන් පැහැරගෙන ගියා. අපේ දරුවෝ හොයලා දෙන්න. ඒක තමයි ලොකුම උදව්ව.
අපි හැමතැනටම දැනුම් දුන්නා. පොලිසියටත් දැනුම් දුන්නා. මානව හිමිකම් කමිටුවටත් දැනුම් දුන්නා. අපි සිංහල දන්නේ නැති නිසා උදව්වට කවුරුවත් එයා තමයි අපිට ඕනේ. එයා නැති මුකුත් කරන්න බෑ. අපි විවාහ වෙච්ච දවසේ ඉඳලා මං කඩේටවත් යන්නේ නැහැ. මං මුකුත් දන්නේ නැහැ. එයා තමයි ඔක්කොම කරන්නේ. දරුවෝ දිහා මට බලාගෙන ඉන්න බෑ. දරුවෝ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. අපිට අපේ තාත්තා ඕන. තාත්තා නැතුව ඉස්කෝලේ යන්න බෑ. ඒත් අපිට ඉස්කෝලේ යන්න ඕන. ඒ නිසා අපිට කොහොම හරි තාත්තා ඕන. අපේ තාත්තව නිදහස් කරන්න. අපි ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා. තාත්තා આવොත් තමයි අපි ඉස්කෝලේට දාන්නේ. කවුරු හරි අල්ලගෙන ඉන්නවා නම් නිදහස් කරන්න.